ස්වයං වින්දනය ලිංගික ආශ්වාදයක් ලැබීමට තමා විසින්ම ලිංගේන්ද්‍රිය හෝ උපකරණ භාවිතයෙන් බොහෝ අවස්ථාවලදී සුරාන්තය දක්වා උත්තේජනය කිරීම ස්වයං වින්දනය යනුවෙන් හැඳින්වේ. ස්වයං වින්දනයේ යෙදීම හේතුවෙන් කායික හෝ මානසික හෝ ගැටලු ඇතිවන බවට සාධක නොපවතින අතර නවීන වෛද්‍ය විද්‍යාවට අනුව ස්වයං වින්දනයේ යෙදීම යහපත් බව පිළිගනී. ස්වයං වින්දනය පිරිමි සාමාන්‍ය අයක ලිංගික උත්තේජනයට සංවේදී පෙදෙස් උත්තේජනය කරමින් තෘප්තියක් ලැබීම අරඹන්නේ වයස අවුරුදු 2-4 පමණ කාලයේ පටන්ය. නමුත් දෙමාපිය විරෝධය වැනි හේතු සාධක නිසා යටපත් ව යන එම ක්‍රියාකාරකම් වැඩිවිය පැමිණීමත් සමගම නැවත ඉස්මතු වේ. පිරිමි ස්වයං වින්දනය අතේ ගැසීම පිරිමින් තම සුවය උදෙසා භාවිත කරයි. හැඳින්වීමට භාවිත එදුම් සංස්කරණය ඇඟිලි වලින් පිරිමදිමින් ස්ත්‍රීන් ස්වයං වින්දනයේ යෙදීම ස්වයං වින්දනය යන්න මාස්ක වශයෙන් යන ඉංගිරිසි වදනේ සිංහලයට අනුරූප වචනය යයි සාමාන්‍යයෙන් භාවිතාවේ. ඉංගිරිසි මාස්ක වශයෙන් යන වචනයට ලිංගික එක්වීමකින් තොරව ලිංගේන්ද්‍රිය උත්තේජනය කිරීම නම් පෙනෙට්‍රටිව් සෙක්ස් යන අරුතද පවතී. භාවිත වන ක්‍රම සංස්කරණය කිසියම් තැනැත්තෙකු සිය ලිංගික ප්‍රදේශය ස්පර්ශ කිරීම, මිරිකීම, ඇතිල්වීම හෝ සම්වාහනය කිරීම හෝ කොට්ටයක් වැනි යම්කිසි වස්තුවක් මත තෙරපීමෙන් ඒ සිදු කිරීමක් බුදය තුළට හෝ යෝනිය තුළට ඇගිලි හෝ යම්කිසි වස්තුවක් ඇතුළු කිරීම සහ ශිෂ්ණය හෝ බගය හෙවත් යෝනි මුව වීරවා විද්‍යුත් ස්තන්ධකයක් ඉලෙක්ට්‍රික් වයිබ්‍රට ආධාරයෙන් උද්දීපනය කිරීමක් මෙය යෝනිය තුළට හෝ බුදය තුළටද ඇතුල් කළ හැකිය. ස්වයං වින්දනය සඳහා භාවිත වන ක්‍රමවේද ලෙස හඳුනාගත හැකිය. එමෙන්ම ස්වයං වින්දනය අතරතුර තනකුඩු හෝ වෙනත් ශෘංගාරෝද්දීපක කලාපයන් ස්පර්ශ කිරීම, ඇතිලීම හෝ කෙනිත්වීමද සිදුවිය හැකිය. එහෙන් පිරිමි දෙපිරිසම සංවේදනය වැඩිදියුණු කිරීම සඳහා ලිහිසි ද්‍රව්‍යයන්ද භාවිතා කරති. හාමෝද්දීපක ප්‍රකාශන නැරවීමේදී හෝ කියවීමේදී ලිංගිකමය මෙනෙහි කිරීම හෝ පරිකල්පනයන් නිසා වෙන යම් ශෘංගාරාත්මක උත්තේජනයන් විසින් ඇතිකරන ලිංගික ආවේගයන් උදාහැරීම පිණිස ස්වයං වින්දනයට යොමු විය හැකිය. සමහර මූත්‍ර මාර්ගයට උරිත්‍රල් සවුන්ස් වැනි උපකරණ ඇතුළු කර ගැනීමෙන් ද ලිංගික වින්දනය අත්කර ගනිති. අනතුරුදායක ක්‍රියාවක් වුවත් ඇතැම් විට බෝල් පොයින්ට් පෑන් සහ උණකටද භාවිත කළ හැකිය. ලිංගික සංසර්ගය සමරූපණය කරන ව්‍යාජ මනෝකල්පිත සංසර්ගයකට ඉඩ සලසන යාන්ත්‍රික මෙවලම් ද ඇතැම් අය විසින් භාවිතා කරති. පුරුෂයන් සංස්කරණය ශිෂ්ණය ලිහිල්ව මිටින් ගෙන අත ඉහළ පහළ යැවීම පිරිමින් අතර වඩාත්ම ප්‍රචලිත ස්වයං වින්දන උපක්‍රමය. ව්‍යාකාරයෙන් උත්තේජනය කිරීමෙන් බොහෝ විට සුරතාන්තයක් ශුක්‍රමෝචනයක් ලබා කරගත හැකිය. ශුක්‍රමෝචනයට ආසන්න වත්ම හස්ත චලනයේ වේගය වැඩිවීම සහ ශුක්‍රමෝචනයේදී මෝචනය හේතුවෙන්ම වේගය බාලවීම සාමාන්‍යයෙන් සිදුවත් හස්ත චලනයේ වේගය විවිධ විය හැකිය. සංඡේදනය කර තිබීම හෝ නොතිබීම මත පිරිමින්ගේ ස්වයං වින්දන උපක්‍රම එකිනෙකාගෙන් වෙනස් විය හැකිය. එකකුගේ උපක්‍රමයේ යෙදීම තවකකුට දුෂ්කර වීමට හෝ සුවපහසුවෙන් තොර වූවක් වීමටත් පුළුවන. සංඡේදනයට ලක් නො වූ පිරිමින්ගේ ශිෂ්ණය බොහෝ විට උත්තේජනය වන්නේ පෙරසම දිවවීමෙනි පම්පින්. එනම් ශිෂ්ණ මුණ්ඩය ක්ෂණිකව පෙරසමින් වැසී යාම සහ යළි නිරාවරණය වීම සිදුවන පරිදි පෙරසම ශිෂ්ණ මුණ්ඩය දිගේ අතින් ඉහළ පහළ යැවීමය. පෙරසමේ දිග ප්‍රමාණය මත ශිෂ්ණ මුණ්ඩය මුළුමනින්ම හෝ අඩ වශයෙන් වැසී යාම සිදුවිය හැකිය. ශිෂ්ණය අතින් ඉහළ පහළ පිරිමදිමින් පිරිමින් ස්වයං වින්දනයේ යෙදීම ස්ත්‍රීන් සංස්කරණය දබරැවිල්ල සහ මැදැවිල්ල හූයින්නේ කැවිල්ලක් යොදා ගනිමින් ගැහැණික විසින් සිය බාහිර ලිංගික ප්‍රදේශය විශේෂයෙන්ම ඇයගේ බගමනිය සෙමින් පිරිමැදීම හෝ දැඩිව ඇතිලීම ස්ත්‍රී ස්වයං වින්දනයට අයත් වේ. ශීලපය පිහිටා තිබෙන යෝනියේ ඉදිරිපස දික්තිය පිරිමැදීම පිණිස ඇඟිල්ලක් හෝ කීපයක් යෝනියට ඇතුළු කිරීමද ඇතැම් විට දැකිය හැකිය. ස්කන්ධකයන් බිල්ලුවන් හෝ බෙන් වබැල්ස් වැනි ස්වයං වින්දන මෙවලම් ද යෝනිය සහ බගමනිය උත්තේජනය කිරීමට දායක කරගත හැකිය. බොහෝ ස්ත්‍රීන් ස්වයං වින්දනය අතරතුර සිය නිදහස් අතින් පියවිරු සුරතල් කිරීම හෝ තනකුඩුවක් උත්තේජනය කර ගැනීම සේම සමහර ගුදියේ උත්තේජනය තුළින් ආස්වාදනයට පත්වීමද දැකිය හැකිය. ඇතැම් විට ස්වයං වින්දනයේදී විශේෂයෙන්ම අන්තර්ග්‍රහණයක් සිදුවන විට ලිහිසි ද්‍රව්‍යයන් ස්නේහකයන් භාවිත වේ. නමුත් මෙය සැමට පොදු නොවන අතර බොහෝ ස්ත්‍රීන්ට සිය ස්වාභාවික ස්රාවයන් ප්‍රමාණවත් වේ. කුඩුකුරුව හෝ යටිකුරුව දිගාවීම, හිඳ ගැනීම, කුටිකව සිටීම, දණින් වැටී සිටීම,